සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. අද tutorial එකෙන් මම කියලා දෙන්න යන්නේ කොහොමද 2 color artwork එකක් කරගන්න කියලා. 2 color artwork එකක් Photoshop වල ක්‍රම කීපයකටම කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේ මොනවද ක්‍රම කියලා. ඔයාට පේනවා ඇති මේ image එක තියෙන්නේ RGB color format එකේ. टू कलर करान अभी मे इमेज ग्रे स्केल कर एक मम इमेज मोड ग्रे स्केल फोटोशॉप अपे नहनवा कलर इंफॉर्मेशन इवर कर डिस्कार्ड की क्लिक करना दे ग्रे इमेज कलर से मम यानवा इमेज ड्यू टोन की सिलेक्ट करना इतकोट आटो ओपन वेनवा ड्यू टोन ऑप्शन विंडो एक मेतन टाइप पेन वे मोनोटोन की मुखद आप इमेज दें ग्रे स्केल एक कलर का वन कलर की कलवर ने हाँ एक टोन वलिता दें इमेज हदलतीये आप पुलवा दें मेतन कलुन विना स्वर्ण दें कलू को क्लिक करना इतकोट कलर पिक विंडो एक ओपन रहा දැන් ඔයා මෙතන සිලෙක්ට් කරන ඕනම කලර් එකක් ඉමේජ් එකේ කළු වර්ණය වෙනුවට ඇප්ලයි වෙනවා. මතක තියාගන්න ඔයා මෙතන මේ ප්‍රිවියු කියන එක දාලා තිබ්බොත් තමයි ඔයාට ඒ වෙලාවෙම කලර් චේන්ජ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා දන්නවා වන් කලර් ඉමේජ් එකක් හදාගන්න විදිහ. දැන් අපි බලමු කොහොමද ඉමේජ් එකක් ටූ කලර් කරගන්නේ කියලා. ඔයා මෙතන මොනෝටෝන් ක්ලික් කරාම ඔයාට ඩ්‍රොප් ඩවුන් මෙනු එකක් ලැබෙනවා. ඒකේ තියෙනවා ඩියු ටෝන් කියලා එකක්. ඔයා ඒක සිලෙක්ට් කරන්න. ඩියු ටෝන් කියන්නේ කලර්ස් දෙකක් කියන එක. දැන් ඔයාට මෙතන ඉන්ක් බොක්ස් දෙකක් ෆිල් වෙලා තියෙනවා පේනවා. උඩ එක බ්ලැක් සහ යට එක වයිට් වලින්. ඒ තමයි දැන් ඉමේජ් එකේ තියෙන කලර්ස් දෙක. මෙතන සුදු කිව්වට ඒක වර්ණයක් විදිහට ගණන්න්නේ නැහැ. මොකද අපි print කරන්නේ සුදු කොලේ නිසා. එතකොට මෙතන ඇත්තටම තියෙන්නේ කළු වර්ණය පමණයි. දැන් අපි මේ සුදු කොටුව ක්ලික් කරලා ඒකට වර්ණයක් දීලා බලමු. මේ විදිහට එක එක වර්ණ සිලෙක්ට් කරලා ඔයාට ගැළපෙන අවශ්‍ය වර්ණය තෝරගන්න ඔයාට පුළුවන්. ඊට පස්සේ ඕකේ ප්‍රෙස් කරන්න. මෙතන මම green කියලා නම දෙනවා. දැන් අපි කළු වෙනුවටත් වෙනත් වර්ණයක් දීලා බලමු. මේ නිල් පාටත් හොඳයි. මේ බොක්ස් දෙක මත ක්ලික් කරලා ඇප්ලයි කරලා බලන්න පුළුවන් ඔයාට වඩාත්ම ගැළපෙන වර්ණ දෙක මොකක්ද කියලා. දැන් අපි බලමු මොකක්ද අනිත් ක්‍රමය කියලා. නැවතත් මම මේ ඉමේජ් එක පළමු තිබ්බ RGB වලට ගේනවා හිස්ටරි පැනල් එකෙන් මෙතන ක්ලික් කරලා. දැන් මම ඉමේජ් මොඩ් CMYK සිලෙක්ට් කරනවා. ඕකේ ප්‍රෙස් කරනවා. ඊළඟට මම යනවා channels වලට. මෙතන තියෙනවා cyan, magenta, yellow හා black. සාමාන්‍යයෙන් 4 color artwork එක offset print කරනකොට මේ වර්ණ හතරෙන් තමයි print වෙන්නේ. දැන් මම බලනවා මේ channels හතරෙන් තනියව ගත්තම image එක පැහැදිලි මොන channel එකේද කියලා. මම හිතන්නේ cyan channel එකේ තමයි පැහැදිලිව තියෙන්නේ. ඉතින් මම rectangle marquee tool එක select කරලා cyan channel එක select කරලා copy කරගන්නවා. ඊට පස්සේ magenta channel එකට ගිහින් ඒ copy කරගත්ත එක paste කරගන්නවා. දැන් මම නැවතත් සයන් channel එකට ගිහින් edit fill select කරනවා. open වෙන fill window එකේ
contents white select එලා තියෙද්දි මම okay press කරනවා. එතකොට cyan channel එක white වලින් fill වෙනවා. ඒ කියන්නේ මේ channel එකේ image එකට අදාළ details මුකුත් නැහැ කියන එකයි. ඒ වගේම මම yellow channel එකත් white වලින් fill කරගන්නවා. දැන් බලන්න දැනුත් අපිට two color image එකක් ලැබිලා තියෙනවා. magenta හා black වලින්. දැන් මම ආයි magenta channel එකේ තියෙන එක copy කරගෙන magenta channel එක white වලින් fill කරලා copy කරගත්ත එක cyan channel එකට paste කරගන්නවා. එතකොට අපිට තියෙනවා cyan හා black වලින් හැදිච්ච two color image එකක්. ඒ විදිහටම අපි yellow channel එකටත් දාලා බලන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමයේදී අපට colors භාවිතය සීමිතයි. ඊළඟ ක්‍රමයට යන්න ඉස්සෙල්ලා මම නැවතත් history panel එකෙන් image එක CMYK පළමු තත්ත්වයට පත් කරගන්නවා. දැන් නැවතත් channel වලට ගිහින් image mode multi channel කියන එක select කරගන්නවා. ඔයාට පේනවා ඇති දැන් මෙතන CMYK විතරයි තියෙන්නේ. කලින් වගේ CMYK එකතුව පෙන්වන සම්පූර්ණ channel එක නැහැ. දැන් ඔයාට කරන්න තියෙන්නේ කලින් වගේම පැහැදිලි channel එකක් තෝරගෙන ඒක select කරලා copy කරගෙන magenta channel එකට paste කරගන්න එක. ඊට පස්සේ yellow එකයි black එකයි white වලින් fill කරලා දාන්න. දැන් cyan magenta channel දෙකම open කරලා බලන්න. ඔයාට cyan හා magenta වලින් තියෙන two color image එකක් ලැබිලා තියෙනවා. මේ ක්‍රමයේදී ඔයාට මේ channel දෙකට ඕනම colors දෙකක් දෙන්න පුළුවන්. ඒකට ඔයා කරන්න ඕනේ මේ box එක click කරන එක විතරයි. open වෙන spot channel options window එකේ මෙතන color කියන එක click කරාම ඔයාට color picker window එක open වෙනවා. මෙතනින් ඔයාට ඕනම color එකක් තෝරගන්න පුළුවන්. මම කොළපාට තෝරගන්නවා. බලන්න දැන් තියෙනවා green හා magenta වලින් හැදිච්ච two color image එකක්. ඒ වගේම ඔයාට magenta color එකත් වෙනස් කරලා බලන්න පුළුවන්. මේ විදිහට ඔයාට අවශ්‍ය ගැලපෙන වර්ණ දෙකක් ලැබෙනකම් colors වෙනස් කර කර බලන්න ඔයාට පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් image adjustment levels select කරලා channel එකට අදාළ brightness හා contrast අඩු වැඩි කරගන්න. ඒ වගේම ඔයාට පුළුවන් ෆයිල් එක සේව් කරලා නැවත ඔරිජිනල් ෆයිල් එක ඕපන් කරගෙන ඒකෙන් වෙනත් channel එකක details copy කරගෙන අපේ two color image එකේ channel එකකට paste කරලා වඩාත් පැහැදිලි වෙන විදිහට image එක හදාගන්න. තවත් මේ වගේම tutorial එකකින් හමු වෙන තෙක් සුබ දවසක්.